ආයුබෝවන් යාළුව හැමෝටම පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඇත්තටම ගෝල්ඩ් එකක ඇතුලේ තියෙන මේ කෝට් නම්බර් කැරට් 22 21 මොකද්ද මේ රන් කාණ්ඩය කියලා හඳුනගන්න විදිය තමයි අද අපි ඔයාලට චුට්ටක් කියලා දෙන්න ආවේ. මේ ගෝල්ඩ් එකේ පිටිපස්සේ මේ වගේ කෝට් නම්බර් ඔයාලත් දැකලා තිය ගහලා තියෙනවා. එතකොට මේවා කොහොමද හඳුනගන්නේ සහ මේකෙන් මොකද්ද මේ කියවෙන අගයන් මොකද්ද මේ වගේ රන් ප්‍රතිශතය කොච්චරක්ද තියෙන්නේ ඒ වගේම මේ කෝඩ් නම්බර් කොතනද ගහලා තියෙන්නේ කියන දේවල් ටික ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න ආවේ. ඉතින් මේ වගේ නම්බර් ඔයාලත් දැකලා ඇති. ඉතින් අපි මේ වගේ චාට් එකකට අරගෙන බලමු. මේක ගොඩක් ලේසි පැටලුම් සහගත නැහැ. මුලින්ම දැක්ක කෝඩ් එක තමයි 999 කියන්නේ ඒක කැරට් 24 රත්තරන් තමයි 999 වෙන්නේ. එතකොට ඒක 100ට 100ක් රත්තරන් කියලා කියනවා. ඒ වට 99.9ක් විතරයි ඒකේ රත්තරන් තියෙන්නේ. ලෙහින්ද තමයි ඒකට ඒ වගේ නම්බර් එකක් ලැබිලා තියෙන්නේ 999.9ක් රත්තරන් කියන එක. ඊට පස්සේ ඔයාලට මේ රතුපාට කොටු කරලා තියෙන එකෙන් තමයි ඒ වැදගත් රන් කාණ්ඩ ටික අපි පොඩක් මාක් කරලා තියෙන. ඔයාලට එදිනදා ජීවිතේ හම්බ වෙන ඉතින් ඊළඟට තියෙන්නේ කැරට් 22 කියන කෝඩ් එක 916. 916 ඔයාලා කලිනුත් දැක්කා. ඒක ගොඩක් තැන්වල ගහලා තිබුණා අයිටම් වල. ඊට පස්සේ 916 ලියලා දෙන්නවා. හැම 916 කියලා කිව්වම මොකද්ද ටක් ගාලා අපි අඳුර ගන්න ඕනේ ඒක කැරට් 22 කියන එක. එතකොට මේ 916 කියලා කියන්නේ 91.6ක් මේක රත්තරන් අඩංගු වෙනවා. හරිද? ඉතින් අපි ඔයාලට ඊතුරු සංයුතිය මොන විදිහටද හැදිලා තියෙන්නේ කියලාත් අපි ඔයාලට කියන්නම්. ඊට පස්සේ බලන්න කැරට් 21ත් ගොඩක් අපේ ලෝකෙ ප්‍රසිද්ධයි. කැරට් 21 එක ඇවිල්ලා කෝඩ් එක ඇවිල්ලා 875.85 රත්තරන් කියන එක. ඊළඟට බලන්න කැරට් 18 යගේ තියෙනවා. ඒක තියෙන 750 කෝඩ් එක 750 කියන්නේ 75 100ට 75ක් රත්තරන් කියන එක. හොඳයි යාළුවනේ, අපි දැන් බලමු අපි මේ කැරට් 22 ගෝල්ඩ් එකක් චෙක් කරපු වෙලාවක ආපු පියුරිටි එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට අපි කලින් කෝ සංගීතය කියන්නම් කියලා. රත්තරන් වලට අමතරව සිල්වර්, කොපර්, කාඩියම්, රිතියම් කියන ඒවා ටික මික්ස් කරලා තමයි මේ ගෝල්ඩ් එක හැදෙන්නේ. කැරට් 24 අරගෙන මේ විදිහට පියුරිටි එක වෙනස් කරලා හදන්නේ. එතකොට ඔයාලට බඳන අගයන් එක්කලම පේනවා කොච්චර කොච්චර පර්සන්ටේජ් එක මේවට කලවම් කරලා තියෙනවද කියන එක රත්තරන් වලට. හරි, එතකොට මේ රත්තරන් ඇයි මෙහෙම කලවම් කරන්නේ? ඒ ගෝල්ඩ් එකේ තියෙන කැරට් 24 තියෙන පියුරිටි එකත් එක්කලා රන් ආභරණ හදන්න බැරි හින්දා තමයි මේ විදිහට මේ ගෝල්ඩ් එකට මේ විදිහට සිල්වර්, කොපර්, කාඩියම්, රිතියම් කියන පර්සන්ටේජ් වලට හරියටම මික්ස් කරලා මේ විදිහට කැරට් 22, 21, 18, 21 නිර්මාණය කරගන්නේ. හරිද? එතකොට මේ විදිහට නිර්මාණය කරගත්ත ගෝල්ඩ් එකක හරියටම මෙන්න මේ අගයන් තියෙන්න ඕනේ හින්දා තමයි මේ වගේ වංජනික විදිහට මේ වගේ කලවම් කරන ප්‍රතිශත වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රත්තරන් පරීක්ෂා කරන මැෂින් උත් ගොඩක් මිල අධික හින්දා ඉතින් මේ වගේ වංජනික දේවල් වලට වාලා අහුවෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මේවා ගෙදරකවත් කොහෙවත් ෂොප් එකකවත් පරීක්ෂා කරගන්න මැෂින් නැහැ ඇත්තටම. ඉතින් ඒ හින්දා ඔයාලා ගන්නකොට ටිකක් නම තියෙන පැවැත්මක් තියෙන කඩේකින් රත්තරන් ගන්න කියලා අපි මතක් කරලා හිටිනවා. ඉතින් ඔයාලට මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද දැන් ඒ වගේම මේ පියුරිටි එකත් එක්කලා කැරට් 24ද ගණන් වැඩි, කැරට් 22ද ගණන් වැඩි, 18ද වැඩි කියන රන් කාණ්ඩේ මොන විදිහටද ගාන වැඩි වෙන්නේ කියන හේතුවත් දැන් ඔයාලට පැහැදිලි ඇති. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ඇති වුණම් ගැටලුවක් වේ නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න, අපි අනිවාර්යෙන් පිළිතුරු ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි, අපි ඊළඟ එකෙන් හම්බ වෙමු. Thank you so much.